මේ දේශපාලන පක්ෂෝල නායකයන්ට අපි ඉල්ලීමක් කරනවා. රංජිත් සහෝදරයෝ වගේ අපි එකතු වෙලා අපිටත් දෙන්න යම් අවස්ථාවක්. ඒ අවස්ථාව අපි ලිපියකින් ඉල්ලීමක් කරනවා සියලුම පක්ෂවලින්. මේ සියලුම පක්ෂවලට අපි කියනවා යුතුකමක් තියෙනවා. හොරා කාපු මිනිස්සු අවුරුදු 60-70-80 වෙන මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නවද? මේ අයගෙන් වැඩක් ගන්න පුළුවන්ද? අපි දන්නවා විශාල වශයෙන්ම මේ රටේ තියෙනවා යම් පුද්ගලයෙක් ගැන ලොකු කනගාටුවක්. එදා ප්‍රවාහන ඇමතිවරයා හැම තැනම දේශනයකට ගියත් හිටගෙන හරි බුදිය ගන්න පුද්ගලයෙක්. නමුත් ඔහු ඇමතිකම දරනවා. මේ ලෙඩ තියෙන මිනිස්සු කොට්ටාය තමයි පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නේ. ඒ වගේම ඉන්නවා ස්ත්‍රී දූෂකයන්, වංචාකාරයන්, ගණිකා මඩම් හිමිකරුවන්, තැබෑරුම් හිමිකරුවන්, රේස්පයි හිමිකරුවන්, මේ සියලු දෙනාම තමයි මේ රටේ නීතිය හදන්නේ. මේ නීති හදලා නීති ක්‍රියාත්මක කරන්න කියන්නේ මේ හොරු රැළම තමයි. ඉතින් අපි කියනවා මේක මේ මැතිවරණයේදී බුද්ධිමත් පිරිසක් යනවා වගේම වෘත්තියක් වෙනුවෙන් සටන් කරන මේ වෘත්තියේ නායකයන්ටත් මේ පක්ෂ මැදිහත් වෙලා යම් සාධාරණයක් කරන්න ඕනේ. ඒ අයිතිය, ඒ අයිතිවාසිකම අපි ලිපි මාර්ගෙන් ඉල්ලීමක් කරනවා. එය සලකා බලන්න ඕනේ. එහෙම නැතුනොත් අපේ තීරෝදරත කරුමාන්තය ඇතුළේ ඉන්න 108,000 වෙන තිරත වෘත්තිකයන් මේ ඡන්දේ කොහෙටද යන්නේ කියලා හිතන්න වෙනවා. කාටද මේ ඡන්දේ පාවිච්චි කරන්න කියලා හිතන්න වෙනවා.